විමුති කෝවලෙන් පිටවෙද්දි රෑ 8 පමණ විය. ඕනර තොඩ වෙලාවක් කෝවිල තුලට වී උන්නේ ඒ දේව පියස යටදී දැන්න අසීමිත සෙනසීම නිසායි. කෙල සතියකට වතාව මේ කෝවිලට එන්නට පුරුදු වී උන්නේ ඇයිද දැන් සිතාගත හැකිය. ඔහු කෝවිලේ පූජකතුමා දුන් පූජා පාක්කුඩම් ඇතුළත් පාක්කුඩම් ටික වාහනේ රඳවා තිබේ. එක අතකට මේ ජීවිතයට බය වෙන්නේ කුමකටද? ඒ සිතුවිල්ල ඔහුගේ හිතට ආවේ කෝවිල ඉදිරිපිට දීමේ. වාෂා ළඟ ඉන්නක් වැනි හැඟීමක් විමුක්තියට දැනේ. ඒ පුදුමාකාර හැඟීමකි. නිතර නිතර ඇසමග යද්දී ආ සුවඳම දැනෙන්නට විය. ඔබ කොහේ ගියත් පිරිසුදු ජීවත් වෙයි. සමහරට ජීවිත කාලෙම මගේ නම මතුරු මතුරු ඉඳී. එහෙම ඔබ මං වෙනුවෙන් බලාගෙන ඉඳිද්දි මට පුළුවන් ද කසාද බඳින්න. කසාද බඳිනවා කියන්නේ මගේ ජීවිතයේ අයිතිය වෙන කෑණියට දීමක්. ඔබ හිතනවද මේ අයියා අතින් එහෙම දෙයක් වෙයි කියලා? මම මේ දේවාලයේ ඉස්සරහා ඉඳගෙන ඔයාට පොරොන්දු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒත් අපි මොනාද කරන්නේ? විමුක්ති හයිලෙවල් පාර දෙකේ වාහනේ පෙදුවේ අරමුණකින් තොරවය. විවාහ මංගල උත්සවයට ඇති දින ගන්න සීවෙද්දී ඔහුගේ හදවත වේගුලන්නට විය. තීරණයක් ගන්නව නම් අද රෑමේ තීරණේ ගත යුතුය. විමුක්ති බත්තර මුල්ලේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අසල වාහනේ නවතා ඉන්බැස වාහනයටම පිට දීගෙන උන්නේ. දියවන්නව දෙසින් අමායන සුළඟ ඔහුගේ දහදිය මුණ තෙමාගෙන ගලා ගියේ. වාෂා බලා ඉන්නට ඇයි කිහොත් මුළු ජීවිත කාලෙම බලා ඉන්නා කෙල්ලෙකි. ඒ ගැන විමුක්ති ප්‍රශ්නයක් නැත. ඒත් ඔහුට තිබූ ප්‍රශ්නේ මේ හදිසි කසාදයයි. ඉන් ගැලවෙන්නට හැකි මාර්ගක් නැත. අම්මායට ඉඩ නැතබන බව ඔහු දනී. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? හිතපන් පපෝ හිතපන්. අද රෑම හිතපන්. ඔහු මන්ත්‍රයස්සේ මතුරන්නට විය. පලාගොස් සැඟවී ඉන්නට හැකි නම් ඒ කළ හැක. ඒත් ඒ කළ හැකි දෙයක් නොවේ. අම්මා තාත්තා සමග යලිත් මේ ගැන කතා කරද බලක් නැත. වෙනදා නම් ඔවුන් අසහගෙනවත් උන්නෝය. ඒත් අද කසාදය ගැන කතා කරද්දී ඒ පිටපස වාශාගේ ප්‍රශ්නේ තිබෙන බව ඔවුන් දනී. එහෙම තියෙද්දී ප්‍රශ්න කතා කළ නොහැක. මංජුලා සමග බොරුවට විවාහ විය හැක. ඒත් විවාහය බොරුද නැද්ද කියලා දන්නේ ඒ ජීවිතේ ගත කරන අය පමණි. ලෝකෙ හිතන්නේ දෙන්නා එකට ජීවත් වෙන බවයි. කවදාකෝ වාෂා ළඟට කසාද බැඳපු මිනිහෙක්සේ යා හැකිදයි ඔහු තර්ක කළේ. බුදියා බලාගෙන මට තව කාලයක් හිතින් ආදරය කර කර ඉන්න තිබ්බා. එහෙම වුණා නම් අද උපන්දිනේ දවසෙත් රෑ උඹ මගේ ළඟ. දැන් මොනවද නංගී මං කරන්නේ? විමුක්ති 17 සිටුවේ. තමාව කොහොමත් බලෙන් බඳා දිය නොහැක. ඒත් දැනටමත් මේ විවාහය ලියාපදිංචි කර ඇත. ඒ අවලංගු කළ හැකි උසාවියකින් පමණි. කරුණාදයක් අද රැම කළ යුතුය. මංගල උත්සවයේ කටනම් පැමිණ ඇත. විමුක්ති මංගල ඇඳුම්වත් සූදානම් නොකළේ මේ නිසායි. ඒත් ඔහු බොරුවට ඒ සූදානම් යයි කීවේ. ගන්නා තීරණය කුමක්ද? එසේ ගන්නා තීරණේ උඩ තව මොනවා වේවිද? ඒවට මුහුණ දෙන්නේ කෙසේද? විමුක්ති මොරගඩ නිවසේ ගේට්ටුවෙන් ඇතුළුවේ මේ සියල්ල සිතාගෙන එහෙත් මිදුලේ නවතා තිබූ වාහනේ දෙක ඔහුගේ හිත අවුල්ලියේ. ඒ මංජුලාගේ තාත්තාගේ වාහනේ බව විමුක්ති දනී. විමුක්ති නිවසට ඇතුළත්ම මංජුලාගේ මව පැමිණ විමුක්තිව දැඩිව වෙනද ගත්තායි. සුබ උපන්දිනයක් පුතා. ඔයාව දෙයියෝ බලා ගන්න ඕන. ඒ සමගම මංජුලාගේ පියාද පැමිණ ඔහු වෙනද ගත්තේ. හැපි බර්ත්ඩේ පුතා. Thank you uncle. මංජුලා උන් දෙන්නාට පසුපසින් හිඳ විමුක්ති දෙස බලාගෙන උන්නායි. ඔහු මංජුලා දෙසත් අම්මා දෙසත් බැලුවේ අසරණ වේ. චූටිදු අයියාගේ ප්‍රසන්ට් එක දෙන්න. එසකේ මංජුලාගේ මවය. මංජුලා හැමෝම ඉදිරියේ ඔහු වෙළඳගෙන ඔහුගේ කොබුලක් සිපගත්තායි. විමුක්ති ගල්පලිමයන්සේ බලා උන්නේ. මගෙන් පොඩි ප්‍රසන්ට් එකක්. විමුක්ති ආතර ගත්තේ අහක බලාගෙන මෙනි. මොවුන් ගෙදර පැමිණි ඉන්නා බව අන්ලාවත් කතාකොට නොකීවියයි. ඉතින් ඇරලා බලන්න. ඔහු මේ ලදරු වැඩවලට ප්‍රියකලේ නැත. විමුක්තියේ පසකින් තමන්නට යද්දි මංජුලා එය අතරගෙන විවර කළායි. ඒ වටිනා රාඩෝ ඔර්ලෝසෝගි. රන් පැහැගත් ඒ ඔර්ලෝසෝ වටිනා එකක් වුවද
විමුක්ති කිසිත්ගත්තේ නැත. මං දාන්නද? මංජුලා විමුක්ති දැන්නට වමතේ පැලඳ ඉන්න ඔර්ලෝසෝ ගලවන්නට යද්දි ඔහු ඒ වැලක්වේ. පස්සේ දාමු මංජු. උඩු මාලට එකවර යන්නට බැරි නිසා විමුක්ති මද වේලාව පහල රැඳුනේ. පුතා තාත්තට කෝල් එකක් අරන් බලන්න. ඉක්මනට එන්න කියන්න. අංකල්ලා ඩිනර් වලට ඇවිත් කියලා. විමුක්ති තාත්තගේ ජංගම දුරකථනයට අමුතුමක් ගත්තේ අම්මාගේ කීමට. තාත්තේ පොඩි පුතා කොහෙද තාත්තේ? මං පුතේ වාගේ උපන්දිනිය සමරලා මේ ගල්ලේන අංකල් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. තාත්තගෙන හු දුක්කිය. ඔහද කතා කරන්නේ පොඩි දරුවෙකු මිනි. ඇයි පුතේ? නෑ මේ මංජුගේ අම්මයි තාත්තයි ඇවිත්. අම්මට කන්න දීලා යවන්න කියන්නේ පොඩි පුතා. මං වැඩක් කියන්න. හොඳයි තාත්තේ. විමුක්ති දුරකථනයේ තිබේ සතුටිනි. තාත්තාද මෙතනට නොයනේ තරමටම හොඳය. තාත්තා ඉන්න ටිකක් පරක්කු එළුව අම්මේ. අම්මාගේ මූණ හොඳ නැති වෙනවා ඔහු බලා උන්නේ. ඉතින් පුතා දැන් මැරි කරලා මෙහෙම ඉන්නවද? බදින්නවත් අදහසක් නැති එකේ මංජුලගේ අම්මා අහන මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න හැක. එහෙම හිතලා නෑ ඇන්ටි. එහෙම පුළුවන්ද? විමුක්ති කතා කළේ නැත. අම්මේ මම වොෂ් එකක් දාගෙන ඉන්නද? හා ඉක්මනට එන්න. විමුක්ති උඩුමහලට යද්දි එයානෝ මංජුලාද ආවයි. මේ ජීවිතය හැම පැත්තෙම හිරවි ඇති බව දැන් විමුක්තිට පැහැදිලිය. මංජුලාගේ දැස් දෙක විමුක්ති බිම්බලා ගත්තේය. ඒ දැස්වල බැල්මකින්වත් තමාව අපිරිසිදු වී යයි බියනි. ඒ තරම් ඒ දැස් තියුණුය. ඉතින් මංජුලා ළඟට පැමිණි විමුක්තිගේ දොරෝඩින් දැත් යව්වයි. බර්ත්ඩේ එකට මගෙන් ස්පෙෂල් මොනාත් එපාද? හැසේ කිඳිරලක් බඳුවේ. දුන්න දේවල් ඇති මංජු. මම වොෂ් එකක් දාන් එන්නම්. ඔහු මංජුලාගෙන් මිදී නාන කාමරයට ගොස් දොර වසා දැම්මී. ගන්නා තීරණයක් අද රෑම ගත යුතුය. දැන් ප්‍රශ්නේ ඇත්තේ කරළඟේ. නාන කාමරේ වතුරුමල කරගවා විමුතියට සිටගත්තේ දැස් වසාගෙනමී. වතුරුමලේ විහිදී ගිනා දී බින්දු ඇස්සට ඕ එහෙම වැටෙන්න ඉඩ දුන්නේ. ආදරයන් නමුතුව වියලි කරවීගේ ජීවිතය මතට පතන සිනියස මෙසේ වර්ෂාස්සේ ඇද වැටේ නම් කොතරම් හොඳද? මේ හදවත පතන්නේ එවන් ආදරයකි. වර්ෂාවක් වන් ආදරයකි. මොහොතකට කලින් තමා වැළඳගත්තේ කොතරම් අපිරිසිදු ගැහණියෙක්දයි විමුති දනී. එවැනි ගැහණියක් ගැන ඇති කරගත හැකි එකම හැඟීම් පිළිකුලක් පමණි. එවැනි පිළිකුලක් දැන්න ගැහණියක් සමග පෞල් ජීවිතයක් නොව මිතුරුකමක්වත් ඔහුට තබාගත නොහැක. පෞල් ජීවිතයක් ගත කළ හැක්කේ බැතිබර හැඟීමක් උපදවාගත හැකි ගැහණියක් සමග. ලෝකෙම නැති පින්බර බවක් කසාද බඳින ගැහණිය සතුව තිබිය යුතුය. පෞල් ජීවිතයේ සිරියාවන්ත වන්නේ එවිටය. ගන්නා තීරණය කුමක්ද? ගන්නා තීරණයක් ගත යුත්තේ පරිස්සමිනි. ඉක්මනින් කළ යුත්තේ කුමක් හෝ කියා මේ කසාදේ මගහැරීමයි. ඒත් කරන්නට අමාරුම දේත් ඒකේ. මංජුලා පමණක් නොව ඇගේ දෙමාපියනොත් කොහෙල්ලා බබාට ඇල්නු අයමෙන් තමා පස්සේ මේයි. එසේ එන්නේ තමාට ඇති ආදරයක නොවන බව විමුක්ති දනි. මේ ලෝකයේ මේ වැනි කපටි වංචාකර මිනිසුන් සිටී කියා විශ්වාස කරන්නට තමාරුයි. මේ හැම තීරණයක්ම ඉක්මනින්ම ගත යුතුයයි සිතුනේ වාෂා කතා කළ පසුවේ. ඇයි කියු දේවල් වලට වඩා නොකියු දේවල් වැඩි බව විමුක්ති දනි. ඇය කතා කළ කාලය පුරාම මොකද්දෝ දෙයක් ඇයි තමාගෙන් වසන් කරගෙන මින් කතා කළාය. ඒ කුමක්දැයි කියා විමුක්ති දැනුන්නේ නැත. ඒත් කුමක් හෝ දෙයක් ඇති බව ඔහුට දැනේ. තමාගේ ලෙන් වාෂාගේ බඩේ දරුවෙක් පිසඳගෙන ඇතයි ඔහු මොහොතකටවත් සිතුවේ නැත. එදා කළුතර හෝටලයේදී සිදුව සියල්ල ඔහුට මතකේ. එහෙත් දකුණු මුහුදු තීරයට මහා වැසි ඇද වැටුණු ඒ මොහොතේ කළු ගඟසබඩ හෝටලයේදී තමාගේ නමින් පුංචි ජීවිතයක් ඇගේ සුදු බඩේ පිසඳගත්තයයි ඔහු කෙසේනම් සිතන්නද? එහෙත් මොකද්ද වෙනසක් ඔහුට දැනේ.